ආයුබෝවන් අද මම ඔයාලට ගෙනහලා තියෙන්නේ අලුත්ම සරුංගලය මම හිතන්නේ මේක වෙන කවුරුත් මම මීට කලින් ගෙනහලා නැහැ බූවල්ඩ සරුංගලය මේක ඉක්මනට හදා ගන්නත් පුළුවන් ලේසියෙන්ම හදා ගන්න පුළුවන් කොම්බෝ සරුංගලයටත් වඩා ගොඩාක්ම ලේසියෙන් මේ සරුංගලය හදා ගන්න පුළුවන් ඕගොල්ලෝ try කරලා බලන්න හොඳට උඩ යනවා මීට වඩා ටිකක් ලොකු සයිස් එකකින් හැදුවොත් ඔයාලට කිසි අවුලක් නැතුව උඩ යවා ගන්න පුළුවන් මේක නම් ඉතින් සන්නෝලේනෙත් එච්චර ගොඩක් උඩට යවන්න බෑ මොකද සරුංගලයට වඩා නූලබර වෙලා ගස්වල පැටලෙන හින්දා අපේ වීඩියෝ හොඳ නම් subscribe කරලා එකතු වෙන්න ඒ වගේම යාළුවන්ටත් බලන් share කරන්න එහෙනම් අපි යම් වීඩියෝ එකට හරි යාළුවනේ මෙන්න මේ සරුංගලේ තමයි අපි හදාගන්නේ මම මේක අලෝගන තියෙන තනි පාටින් එහෙම සරුංගලයට අලෝ ගත්තා ඊට පස්සේ ඉතුරු වෙන ටිකෙන් මෙන්න මේ විදියට ටිකක් මහතට අඟල් දෙකකට වගේ සයිස් වෙන්න රැලි කපාගත්ත අඟල් දෙකෙන් දෙකට ඉඩ තියලා ඔයාලා මේක දානකොට අඟල් දෙකට වගේ රැලි දාලා ඒවා අඩි 3.5ක් විතර දිගට දාන්න ඔයාලා ලස්සනට මලව ගන්න ඕන නම් මේ රැලි පාට 3-4කින් උනත් දාන්න එතකොට ගොඩාක් ලස්සනට දියේ උඩ යද්දී ඒ වගේම මේ සරංගලේ පට්ටම ලේසි හදා ගන්න ඔයාලත් හදලා බලන්න ගොඩාක් ලේසි කොහොම හදුවත් සරංගලේ උඩ යනවා කොම්බුවටත් වඩා ලේසි හින්දා හදලා අනිවාර්යෙන් බලන්න ඔන්න යාළුවනේ මම ඉස්සල්ලාම ඉරටු තුනක් අරගෙන හයියම පැත්තෙන් ඉරටු තුනක් අරගෙන සෙන්ටිමීටර 22කට කඩාගෙන ඒක මෙන්න මේ විදිහට ඉහටක් විදිහට හදාගෙන තියෙන්නේ මේකේ දිග සෙන්ටිමීටර 22යි ඊට පස්සේ මම අරන් තියනවා අපේ අත්බඹේ විදිහට සෙන්ටිමීටර 30ක් දිග ඉරටු දෙකක් මේ එකක දිග සෙන්ටිමීටර 30යි ඒ දෙක ඉස්සල්ලාම අපි අත්බඹයක් විදිහට මෙන්න මේ විදිහට තදට කැට ගහ ගන්නවා මේක තදටම ගැට ගහ ගන්න තදට ගැට ගහ ගත්තට පස්සේ අපි බලමු මොනවද කරන්න කියලා මම දැන් මේ සරුංගල් හදලා දාලා දාලාම මේ අත්බඹි ගැට ගන්න එක හැම වීඩියෝ එකම වගේ ඇති ඒක හින්දා මම ගැට ගහ ගත්තට පස්සේ මොකද්ද කරන්න කියලා කියන්න ඔන්න දැන් මම සරුංගලේ අත්බඹි හරියට ඔතාගෙන ඉවරයි දැන් තියෙන්නේ අපිට ගැට ගහපු කොටස හරියට දෙකට මැදින් බෙදා ගන්න මේ ගැට ගහන්නේ මම සෙන්ටිමීටර 5ක් විතර ප්‍රමාණයක් තමයි එකට තියලා එතකොට සෙන්ටිමීටර් 5 අපි දෙකට බෙදා ගන්න ඕනේ සෙන්ටිමීටර් 2ක්ම ආර ගන්න වගේ හරියටම සෙන්ටිමීටර් 2ක්ම ආර වගේ ගැට ගහපු සෙන්ටිමීටර් 5 කොටස බෙදා ගන්න. එතකොට මේක හරියටම දෙපැත්තටම බැලන්ස් වෙලා තියෙනවා. ඔයා සම්පූර්ණ දිග අරගෙන මේක හරි මැදින් ගැට ගහගත්තත් හරි මම ඉතින් ලේසි හින්දා මම අර විදියට ගැට ගහගෙන අපේ ඉහටෙන් කෙලින්ම ගැට ගහ ගන්නවා මෙන්න මේ විදියට. ඔයා මේක ගැට ගහද්දී හරියට මැදින් තියාගෙන ගැට ගහ ගන්න ඕනි. අපි එහෙනම් හරියට මැදින් තියාගෙන ගැට ගහ ගත්තට පස්සේ මොකද වෙන්නේ කියලා බලමු. ඔන්න යාළුවනේ මම දැන් හරිය මැදින් අර අත්බඹේ ඉහටට තියලා ගැට ගහගෙන තියෙන්නේ. දැන් අපිට කරන්න තියෙන්නේ අර අත්බඹේ කෙර වලින් මෙන්න මේ විදියට නූල් කෑල්ලක් ගැට ගහ ගන්න. නූල් කෑල්ල ගැට ගහගෙන අපිට කරන්න තියෙන්නේ අපේ ඉහටේ යට කෙර වලට යනකම් මේක ඇද ගන්න ඕනි මෙන්න මේ විදිහට ඇද ගන්න. මේ නූලේ දිග තමයි සෙන්ටිමීටර 12. දැන් අපි බෝවල්ලේ ඔළුවනේ හදන්නේ අනිත් ටික අඬු ටික හදන්නේ සවුකල වලින් ඒකින්ද මෙන්න මේ විදිහට සෙන්ටිමීටර 12ක් වගේ එන්න ඇද ගන්න නූලක් එහාට යට කොටසින් ඊට පස්සේ එහා පැත්තටත් ඒ සෙන්ටිමීටර 12මින් මම අරගෙන මෙන්න මේ විදිහට ඇදගෙන එතනටත් ගැටයක් දාගන්න මේ දෙකම තදට ගැට ගහගන්න මේ දෙක නැත්තම් ලිහෙන්නේ හින්දා ඊට පස්සේ සරුංගලේ තියෙන ඇද කුද පොඩ්ඩක් එක පැත්තක් විතර නැමිලා තියෙයි නැත්තම් දෙපැත්තම හරියට නැති වෙන ලස්සන්ට ඒවා ලස්සන්ට හදා ගන්න ඕනේ මෙන්න මේ වගේ හරියට හදා ගන්න ඊට පස්සේ ඔන්න දැන් සරුංගලේ ඔළුවේ කොටසේ භාගයක් ඉවරයි ඊට පස්සේ හොයා ගන්න ඉරටු දෙක මේ ඉරටු දෙකේ මන් දිග එහෙම කියන්නේ මං අන්තිමට මේ ඉරටු දෙක ගැට ගහගත්තට පස්සේ කඩනවා ඔයා ඒ කඩන ප්‍රමාණය විතර මං කියන්න දැන් අපි කරගන්න මේ ඉරටු දෙක මෙන්න මේ විදිහට එකට තියලා මේ විදිහට ගැට ගහ ගන්නවා ඉක්මනට මේ විදිහට ගැට ගහ ගන්නම් එච්චර තදට ගැට ගැහුවත් එකයි නැතත් එකයි ඊට පස්සේ ගැට ගහගෙන අපි කරන්න ඕනි මේක අර අපි අත්බඹේ ගැට ගහපු තැන ඉඳන් සෙන්ටිමීටර 7ක් පල්ලට අරගෙන මෙන්න මේ විදිහට තියලා කොනකින් ගැට ගහ ගන්න මේක දෙපැත්තටම නමන්න පුළුවන් විදිහට ගැට ගහ ගන්න ඊට පස්සේ ගැට ගහ ගත්තට පස්සේ අපි බලමු මොකද කරන්න තියෙන්නේ කියලා හරි යාළුවනේ ඔන්න දැන් මම අර විදිහට අර ඉරටු දෙක ගැට ගහගත්තා දැන් අපි මෙන්න මෙහෙම හැඩයක් අරගෙන මේක ගැට ගහ ගන්න ඕනි මේ අපි රවුමට හදලා තියෙනවනේ ඒ ඉරට්ටේ අත්බම් ඉහට්ටේ ගාවේ නම් මෙහාට
සෙන්ටිමීටර 11ක් අරගෙන තමා මම මේ මේ මේක ගැට ගහගන්නේ. එතකොට අපි මේ වී අකුර වගේ ඉරටු කෑල්ල ගැට ගහගන්නේ. අත්බඹේ නම් සෙන්ටිමීටර 11ක් මෙහාට අරගෙන ඒ විදිහට දෙපැත්තෙම සෙන්ටිමීටර 11 ගන්න මැනගෙන හරියට වා ගැට ගහගෙන මේ ඉරටු වැටියෙන් තියෙන කෑල්ල කඩා ගන්න. එහෙම වැටියෙන් තියෙන කෑල්ල කඩා ගත්තා ඉන්නේ සෙන්ටිමීටර 11යි ඔය අපි දිගට ගත්ත අරන් ගැට ගහවගත්ත මෙන්න මේ විදිහට කැඩුවහම් ඉරටු කෑල්ල දිග තමයි සෙන්ටිමීටර 11. ඊට පස්සේ වා කරන්න ඕනේ මේකම එහා පැත්තටත් මේ සෙන්ටිමීටර 11 හැමින්ම අරගෙන මෙන්න මේ විදිහට කොහොම තියලා අරගන්න අරගෙන අනිත් පැත්තටත් ඒ සෙන්ටිමීටර 11 දුර අරගෙන මෙන්න මේ විදිහටම ඔවා අර ඉරට්ට ගන්න ඕනේ මෙන්න මෙතනට. ගන්නවම මේ ඉරට්ටත් අරගෙන ඒකත් ගැට ගහගෙන අර වැඩි ඉරටු කෑල්ල කපා ගන්න ඕනේ. එහෙනම් ඉතින් ගැට ගහගෙන අපි ඉරට්ටත් කඩා ගත්තට පස්සේ මොනවද කරන්න කියලා බලමු. හරි යාළුවනේ, ඔන්න මම දැන් ගැට දෙක තුනක් දාගත්ත අරකටත්. ඊට පස්සේ අපි ඒ නූලම අරගෙන මෙන්න මේ විදිහට එහා පැත්තෙන් ගැට ගහ ගන්න ඕනේ. ඔය අපි වී අකුර වගේ ගැට ගහගත්තනේ දෙපැත්තම එකට සම්බන්ධ වෙන්නේ ඇදලා ගැට ගහ ගන්න ඕනේ අපේ බොක්ක හදා ගන්න මේ සරුංගලේට. ඒ නූලේ දිග තමයි සෙන්ටිමීටර 20ක්. මම ඔය බොක්ක හදා ගන්න ඇද ගන්න නූලේ දිග තමයි සෙන්ටිමීටර 20ක්. බොක්ක හදා ගන්න ඇද ගත්තට පස්සේ අපේ සරුංගලේට ටිකක් බොක්කක් එනවා. නැත්තම් සරුංගලේ රොටි තැටි වගේ තියෙන හින්දා මම ඔයාලට පින තියලා පෙන්නුවාම ඔයාලට තේරෙයි මේකේ බොක්ක කියන්නේ මොකද්ද කියලා. ඔන්න දැක්කනේ අර රොටි තැටි වගේ තිබ්බ එක ටිකක් බොක්ක ඇවිල්ලා තිනවා සරුංගලයට හුලම් බදන්න පුළුවන් විදිහට. නැත්තම් ඉතින් මේ ලංකාවේ සරුංගලේ යවති ටිකක් බොක්ක නැති වුණු සරුංගලේ උඩ යන්නේ නැති හින්දා තමයි අපි මේ විදිහට නූලක් ඇදගන්නේ. ඔන්න දැන් අපි සරුංගලේ හදාගෙන ඉවරයි. මේක තමයි සරුංගලේ, කිසි අමාරුවක් නැහැ. පට්ටම දේසි සරුංගලේ හදාගන්න. ඔයාලත් හදලා බලන්න ඉරටු පොඩි ගානක් යන්නේ. අර වගේ මේ අමාරුත් නැහැ සරුංගලේ හදාගන්න. හදාගෙන මේ විදිහට යවන්නයි තියෙන්නේ මම සේරුව දාන හැටි. දැන් පැහැදිලි කරන්න. ඔන්න යාළුවනේ මේ සරුංගලේ සේරුව දාන්නේ අපි ගැට ගහගත්ත අත්බඹේට එහාට මෙහාට යන්නේ නැති වෙන්නේ මෙන්න මේ විදිහට නූලක් ගැට ගහ ගන්නවා. වාගේ එක පැත්තකින් දාලා අනිත් පැත්තෙන් ගන්න. කොහොමාරි සරුංගලේ හාට මෙහාට යන්නේ නැති වෙන්නයි ගැට ගහෙන්න ඕනේ. වෙන මුකුත් කරන්න දෙයක් නැහැ. ඊට පස්සේ වා කරන්න ඕනේ වාගේ අත්බඹේ තියෙනවනේ. අත්බඹේ නම් සෙන්ටිමීටර 1.5ක් හෝ 2ක්. සෙන්ටිමීටර 1.5ක් හෝ 2ක් අත්බඹේ ඉඳන් පහළට එන්න ඕනේ වා ගැට. ඔය නූල ගැට ගහ ගන්න ගැටේ සෙන්ටිමීටර 1.5ක් හෝ 2ක් මෙන්න මේ විදිහට පාතට එන්න ගැට ගහ ගන්න. ඊට පස්සේ මෙන්න මෙතනින් ගැටයක් දාගන්න. මම නම් මේ එක ගැටයක් දාලා ඔයාලට පෙන්වන්නේ. ඔයා ගැට 3-4ක් දාගන්න, නැත්නම් ඔක ලියනවා ඔතන. මම ඉතින් පෙන්වන්න ඕන හින්දා මෙන්න මේ විදිහට මම දාලා තිබ්බ ගැටියම එක ඇතුළට දාගෙන මෙන්න මෙහෙම තද කරලා පෙන්වනවා ඔයාට. දැන් ආයෙත් තියලා බැලුවා සෙන්ටිමීටර 2ක් 1.5ක් වගේ තමයි මගේ තියෙන්නේ. අත්බඹේ ඉඳන් යටට අරගෙන එන්නේ විදිහට දාගන්න සමංගලේ ලස්සන්ට උඩ යවා ගන්න පුළුවන්. එහෙනම් ඉතින් අපි මේ වගේ තවත් වීඩියෝ එකකින් අලුත්ම වීඩියෝ එකකින් හම්බ වෙමු. සුබ දවසක්.